අයිබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් ජාතික පුවත්පත් තොරතුරු වෙතට ඔබේ අවධානය යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පුවත්පත් තොරතුරු වෙන්නට පුළුවන්, එහෙමත් නම් ප්‍රවෘත්ති ප්‍රකාශයක් වෙන්නට පුළුවන්. කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ප්‍රථමයෙන් වාර්තා කරන්නට තියෙන්නේ ලෝකයටම තර්ජනයක් වෙලා තියෙන කොරෝනාව සංගතය, එහෙම නැත්නම් COVID-19 වෛරස් තත්ත්වය පිළිබඳව. මේ ගැන කතා කරනකොට දැන් මේ COVID-19 වසංගත තත්ත්වයට ඒ ගැන කතා කරන්න පටන් ගන්න ලෝකේ වසරකට ආසන්න කාලයක් ගත වෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙනකොට තමයි චීනයේ හුබේ පළාතේ වුහාන් නගරෙන් මේ රෝගය පිළිබඳ මුලින්ම තොරතුරු වාර්තා වෙන්නේ. ඊට පස්සේ මේ ගැන මාස කිහිපයක් ගත වුණාට පස්සේ ජනවාරි මාසේ නම් වගේ ලෝකේ අවධානය යොමු වෙනවා. අපේ වැඩි අවධානයක් යොමු වෙනවා මාර්තු මාසේ ඉඳලා. මේ නිසා රට ලෝකයේ වසා දමන්නට සිදුවෙනවා මේ වසංගත තත්ත්වය. මේ වසංගත තත්ත්වය පසුගිය වසර ගත්තාම ලෝකයට එල්ල කරන බලපෑම අතිමහත්. ඒ නිසා මේ පිළිබඳව වැඩි වශයෙන් නැවත නැවත කතා බහ කරන්නට සිද්ධ වෙනවා. පුවත්පත්වල තොරතුරු බොහොමයක් මේ පිළිබඳව වාර්තා වෙනවා. අපි මේ පිළිබඳවයි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි ගණනක් වෙද්දී ලංකාවෙත් මේ වෙනකොට 15,000කට ආසන්න වෙලා තියෙනවා. ලංකාවේ මරණ සංඛ්‍යාවත් ඊයේ වන විට 41 දක්වා ඉහළ ගියා. මේ වගේ තත්ත්වයක් හමුවේ දැන් මේකට මුහුණ දීලා අපි කොහොමද ජීවත් වෙන්නේ? මේ සම්බන්ධයෙන් මොන වගේ ඖෂධයක් නිපද වේද? මේ කාරණා පිළිබඳවත් බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නේ. අපි බලමු අද මව්බිම් පුවත්පතේ මේ ගැන තොරතුරක් වාර්තා කරනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා අපි පුවත්පත් තොරතුරු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමරිකාවේ නව එන්නත හොඳ ප්‍රතිඵල පෙන්වනවා. කොරෝනා එන්නත් 3ක් දෙසැම්බර් තෙක් අධ්‍යයනය කළ යුතුයි කියලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කරන තොරතුරු අද මව්බෙන් අපි උපුටා ගත්තා. මේ පිළිබඳව අපි මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසය සඳහා දැනට අත්හදා බලා තිබෙන එන්නත් වර්ග 3 පිළිබඳ වාර්තා අවම වශයෙන් දෙසැම්බර් මාසයේ අවසන් වනතුරු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම වඩා සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය අධ්‍යනංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා. ඇමරිකාවේ නව එන්නත, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එන්නත, ඇමරිකාවේ මොඩනාර් එන්නත යන එන්නත් තුනම තවම අත්හදා බලා ඇත්තේ මාස දෙකක පමණ කාලයක් බවත්, අවම වශයෙන් තවත් මාස දෙකක පමණ කාලයක්වත් මෙම එන්නත්වල අවම වශයෙන් තවත් මාස දෙක කාලයක්වත් මෙම එන්නත්වල වාර්තා අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් අධ්‍යයනය කළ යුතු බව මහාචාර්යවරිය ප්‍රකාශ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩෙංගු වැනි රෝග සඳහා ලබා දෙන එන්නත් වසර 5ක් වැනි කාලයක් අත්හදා බලන බවත්, COVID-19 වෛරසයේ ඉතා වේගෙන් ලෝ පුරා ව්‍යාප්ත වන නිසා එන්නත කඩිනමින් අවශ්‍යතාව හේතුවෙන් මේ ආකාරයෙන් කඩිනමින් අත්හදා බැලීම සිදු කරන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙත් මෙම එන්නත ලබා දීමෙන් පසුව කොපමණ කාලයක් COVID-19 වෛරසයේ ශරීරයට ඇතුළු නොවන බවට සහතිකයක් ලබා ගන්නා තුරු තවදුරටත් මෙම එන්නත වාර්තා අධ්‍යයනය කළ යුතු බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ නව එන්නත පුජ්‍යලෙන් 45,000කට සායනික පරීක්ෂණ සඳහා ලක් කරලා තියෙනවා. මේ ලබා දුන් 22,500ගෙන් COVID-19 වැළඳී ඇත්තේ පුජ්‍යලෙන් 8 පමණක් බවයි වාර්තා වෙන්නේ කියලා තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. කොහොමුණත් එන්නත් 3ක් පිළිබඳව මේ වෙනකොට කතා බහට ලක්වෙනවා. ඇමරිකාවේ නව එන්නත හොඳ ප්‍රතිඵල පෙන්වලා තියෙනවා කියලයි මේ COVID-19ට තියෙන එක විසඳුමක්, ප්‍රධාන විසඳුමක් බවට පත්වෙන මේ ඖෂධයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. ඊට අමතරව ඉතින් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නට සිදු වෙනවා කියන කාරණේ තමයි දිගින් දිගටම සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මේ අතර වාරයේදී ඊයේත් කොරෝනා මරණ 5ක් වාර්තා වුණා. යනුව මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ පිළිබඳව අද මව්බිම තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම නාට්‍යාමි පොකුර 67 නගී බන්ධනාගාර පොකුර 145යි මෙරට සුවය ලැබූ කොරෝනා සාත්‍යයන් ගන්න 9,537ක් බවට පත්වෙද්දී කොරෝනාවට බිය නොවී ආරක්ෂිතව නඩු අහන්නත් තීරණය කරලා තියෙනවා. නඩු විභාග කොරෝනා ආසාදිත මුස්ලිම් වරුන්ගේ මෘතදේහ භූමදානයට කැබිනට් මණ්ඩලයේ අවසර දීලා නැහැ කියලා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහත්මය කරන ප්‍රකාශය පිළිබඳව නීති කැඩූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අධිකරණ නියෝගයක් කියලා සඳහන් කරනවා. මාවනැල්ල ප්‍රදේශයේ මේ වන විට හුදකලා කරලා තියෙද්දී ඊයේ ප්‍රාදේශීය සභාව රැස් වෙන්න උත්සාහ කරලා තියෙනවා. මේ අවස්ථාවේදී අධිකරණ නියෝගයක් රැගෙන විත් පොලිසිය ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ පොකුරු පිළිබඳව කතා බහට ලක් වෙනවා. මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මොන විදිහටද විහිදී යන්නේ කියන කාරණය පිළිබඳ බැන්ඩික්ස් පොකුර පිළිබඳව කතා කළා. ඒ වගේම පෑඩියගොඩ මත්ස්‍ය වෙළඳ සැලාශ්‍රිතව වර්ධනය වුණු පොකුර පිළිබඳව කතා කළා. දැන් නවතම පොකුරක් පිළිබඳව ආයෙත් කතා බහට ලක් වෙන්න පටන් අරන් තියෙනවා. මෞබි මේ ගැන වාර්තා කරනවා. පොලිස් පොකුර කියලා 650 කියලායි මේ තොරතුරු වාර්තා වෙන්නේ. එක පැත්තකින් පොලිසියේ 467ක් ආසාදනය වෙද්දී STF එකේ පොලිස් විශේෂ කාර්ය බලකාය 145 දිනක ආසාදනය වෙලා තියෙනවා. මේ පිළිබඳව තොරතුරු පිළිබඳව කතා බහ කරන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන්
මත්ස්‍ය මිලදී ගැනීමට ගිය සමහරලාට භෝජනාගාර පාලකවරුන්ට මේක ආසාදනය වීම හරහා මේ තත්ත්වය ඇති වුණා කියන කාරණේ පිළිබඳවත් කතාබහට ලක් වෙනවා. ඒ වගේම මේ කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක පහුගිය මාර්තු මාසෙ ඉඳලා මේ තත්ත්වය පාලනය කරන්න පොලිසිය දැවැන්ත දායකත්වයක් ලබා දුන්නා. අපි දන්නවා නිරෝධායනය වෙන නිවෙස් නිරෝධායනය වෙන පුජ්ජලීන් ආරක්ෂා කරන්න, ඒ වගේම මේ රෝගීන් සොයා ගන්න මාර්ග බාධකවල දිවාරයන් නොබලා කටයුතු කරමින් නැඳින් නීතිය පැවැත්වෙන අවස්ථාවලදී මේ ආදී අවස්ථාවලදී ඔවුන් දැක්වූ දායකත්වයේ සහයෝගයේ මේ මර්ධනය සම්බන්ධයෙන් පොලිසිය දැක්වූ දායකත්වයේ පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. සෞඛ්‍යංශ අනිකුත් ආරක්ෂකංශ වගේම ඉතින් මේ තත්ත්වයට මුහුණ දීලා තමයි ඔවුනුත් මේ ගැටලුවට මුහුණ පාලා තියෙන්නේ. කොහොමුණත් මේ තත්ත්වය පාලනය කරගන්න කටයුතු කරනවා කියලයි පොලිසිය පැත්තෙන් කරුණු අනාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම අපි යනවා ඊළඟට දිවයින පුවත්පතට. දිවයින පුවත්පතෙත් මේ පිළිබඳව තොරතුරු බොහොමයක් වාර්තා වෙනවා. කොරෝනා මරණ 41ට නැගී ඊයේ කොරෝනා මරණ 5ක් වාර්තා වුණා. සති දෙකක් තුළ මරණ 21ක් වාර්තා වෙලා තියෙනවා. මේක තමයි භයානකම තත්ත්වයේ පිළිබඳව දිවයින පුවත්පත වාර්තා කරද්දී 9537ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිහිල්ලා තියෙනවා. හොරණ ඇඟලුම් හම්මලක සේවය කරන කිරියල්ලේ 16කට කොරෝනා කියලා තොරතුරු වාර්තා වෙද්දී නිරෝධායනයට යොමු කළ මස්කිරියේ පාසල් සිසුවියකටත් කොරෝනා හැදිලා තියෙනවා. ඉංගිරියේ කම්හල් දෙකක ආසාදිතයෝ දෙකක් වාර්තා වෙද්දී වාදුව එකම් පවුලේ 6කට තවත් පවුල්කට 4කට ගැබිනි මවකටත් කොරෝනා වැළඳිලා තියෙනවා. මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයෝ 168ක් වාර්තා වෙද්දී ත්‍රිකුණාමලයේ රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලයි දිවයින පුවත්පත මේ ගැන අද දවසේදී තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි යන්නට සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීපය අද ඒ ගැන මොනවද තොරතුරු වාර්තා කරන්නේ? කොටුව පොලිසියේ තවත් 75කට කොරෝනා, කෙසෙල්වත්ත පොලිසියේ 20ක් ඉන්නවා. මේ අර පොලිසිය හා ආශ්‍රිතව වර්ධනය වෙන මේ තත්ත්වය පිළිබඳව තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. කොටුව පොලිස් ස්ථානයේ 75කට කොරෝනා වැළඳිලා තියෙනවා. ඒ වගේම කෙසෙල්වත්ත පොලිසියේ 20ක් වාර්තා වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ අතර වාරයේදී යුද හමුදාපතිවරයා කරන ප්‍රකාශයක් පිළිබඳව ලංකාදීපය අද තොරතුරු වාර්තා කරනවා. දුප්පත අමාරුවේ දමා රටම වසා කොවිඩ් මඩින්න සූදානම් නැහැ කියලා යුද හමුදාපතිවරයා කියන්නේ. රටම වහගෙන දුප්පත් මිනිසුන් අමාරුවේ දමා කොවිඩ් පාලනය කිරීමට සූදානම් නැති බවත්, අවදානම් පිරිස් සිටින ප්‍රදේශ පමණක් හුදකලා කිරීම කොවිඩ් පාලන කාර්ය සාධක බලකායගත් හොඳම හා ප්‍රායෝගික තීරණයේ බවත් කොවිඩ් පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවින්ද සිල්ලා මහතා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් වසරකට ආසන්න කාලයක් තිස්සේ විටින් විට රට වැසීමේ කටයුතු සිදු කරනවා. මේ තත්ත්වයත් එක්ක ආර්ථිකයට දැවැන්ත බලපෑමක් වෙනවා. මේ නිසා පසුගිය දිනක පැවති හමුවකදී, කොවිඩ් මර්ධනය පිළිබඳ හමුවකදී ජනාධිපතිතුමා සඳහන් කළේ විකල්ප කිහිපයක් තියෙනවා. එකක් තමයි සම්පූර්ණයෙන් රට වහන එක, එහෙම නැත්නම් කොවිඩ් පාලනය අතහැරලා රටේ කටයුතු සිදු කරන යන එක. අනිත් විකල්පය තමයි කොවිඩ් පාලනයත් සමග රටේ අනෙකුත් කටයුතු සිදු කරගෙන යන එක. මේ විකල්පය තමයි වඩාත් සුදුසු, අවශ්‍ය ප්‍රදේශ හුදකලා කරමින් මේ කටයුතු සිදු කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළේ. ඉතින් ඒ අනුව දුප්පත අමාරුවේ දමා රටම වසා කොවිඩ් මඩින්න සූදානම් නැහැ. යම් ආකාරයක ක්‍රමවේදයක් ඔස්සේ අදාළ ප්‍රදේශ පමණක් හුදකලා කරමින් මේ තත්ත්වය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි යුද හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම දුරස්ථ බව නොරැක්කොත් වැඩ වරදීවි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයායි සඳහන් කරන්නේ. ජනතාවටත් වගකීමක් තියෙනවා. දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුජ්‍යලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දුරස්ථ භාවය පිළිබඳව මේ සම්බන්ධයෙන් විවිධ කතා බහ ඇති වෙන අතර වාරයේදී මේ පිළිබඳව අපි පුටා ගත්තා. අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත අද COVID-19 රෝග තත්ත්වය ගැන මොනවද තොරතුරු වාර්තා කරන්නේ? කොවිඩ් මරණ 41කට නැගී කියලයි දිනමින පුවත්පතෙත් වාර්තා කරන්නේ. කොවිඩ් ආසාදිතයන්ට වෙන්නු ඇඳන් 2850ක් තවම හිස් වෙලා තියෙනවලු. COVID-19 රෝගීන්ට වෙන් කරලා තියෙන ඇඳන් 2850ක් තවමත් තියෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා මේ කොවිඩ් රෝගයේ සම්බන්ධයෙන් කොවිඩ් ආසාදනය වෙන පුද්ගලයන් රෝහල් කිහිපයකට ඇතුළු කරන විවිධ මට්ටමේ රෝහල් තියෙනවා. එකක් තමයි මේ ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන. ඉන් අනතුරුව තවත් ප්‍රතිකාර මධ්‍යස්ථාන තිබෙනවා. වඩාත් අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන්ට තවත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් මධ්‍යස්ථාන 3කට වෙන් කරලා තමයි රෝගීන් ඇතුළත් කරන්න කියලා සඳහන් කරනවා. කොහොමුණත් කොවිඩ් ආසාදිතයන්ට වෙන්නු ඇඳන් තවමත් 2850ක් හිස්ව තියෙනවා කියලා සඳහන් වෙද්දී කොවිඩ් ආසාදිතයන් විශ්වල මියගියේ කෙසේද සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් කියලා වාර්තා වෙද්දී PCR පරීක්ෂණ 6,10,836ක් මේ වෙනකොට ලංකාව පුරාම සිදු කරලා අවසන් කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම කොවිඩ් ණය සහනයට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි කියලා තොරතුරුකුත් අද වාර්තා කරලා තියෙනවා. දිනමින පුවත්පත COVID-19 හේවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුජ්‍යලයන් වෙත දී තිබූ ණය සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව
තීරණය කරලා තියෙනවා කියලායි අද තොරතුරු මේ විදිහට දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අපි දැන් යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ කොවිඩ් සම්බන්ධයෙන් මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඊයේත් මරණ 5ක් දෙවනි රැල්ලේ 595කට සුවයි. වෛරසයේ සුවයි ගෙදර යන්න සිටි අය හෘද ආබාධයෙන් මරුට. පොළොන්නරුවේ නිරෝධායනයේ වූ පොලිසිය 92කට පොසිටිව් කියලා වාර්තා කරද්දී කොළඹ ජාතික රෝහලේ රැපිඩ් කිට් හිගයක් පවතිනවලු. ආසාදිත කාන්තා රැඳවුවන් පල්ලන් චේනට යවලා තියෙනවා. ආසාදිත නාට්‍යාමිලා 93ක් වාර්තාවෙද්දී කොළඹ නගරසභා PHI කාර්යාලයේ 19කටත් කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. කොවිඩ් මරණ ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා තියෙනවා කියන තොරතුරු වාර්තා කරනවා. ඉන් අනතුරුව පසුගිය දවස්වල ටිකක් වැඩිපුර කතාබහට ලක් වුණා මේ කොවිඩ් අරමුදලක් පිහිටෙව්වා. ඒකට විවිධ පාර්ශ්ව විවිධාකාරයෙන් මුදල් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන අරුණ පුවත්පත කොවිඩ් නසන්න ඉටුකමෙන් 40 කෝටියක් මේ වෙනකොට වෙන් කරලා තියෙනවා කියලා. වෛරස ව්‍යාප්තිය වළක්වාලීමේ ව්‍යාපෘතිය සඳහා ඉටුකම කොවිඩ් අරමුදලින් රුපියල් 40,21,90,701ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් 10,50,1676ක් ඊයේ වන විට වැය කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේත් කතාබහට ලක් වුණා. දැන් විවිධ පාර්ශ්ව විවිධාකාරයෙන් මුදල් ලබා දුන්නා. දේශීය වගේම විදේශීය දානපතියන් පෞද්ගලික මට්ටමින් ආයතන මට්ටමින් සමහරලාවට දෛනික වැටුප් එකතු කරලා රාජ්‍ය ආයතනවල සේවකින් මේ ආදී පිරිස් මේ ඉටුකම නැත්තම් කොවිඩ් අරමුදලට මුදල් ලබා දුන්නා. මේ මුදල්වලට මොකද වෙන්නේ? මේ කාරණේ පිළිබඳව විවිධ කතාබහ ඇති වෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ නිවේදනයක් නිකුත් කරා මේ මුදල්වලට මොකද වෙන්නේ කියලා. අපි බලමු මේ මුදල්වලට මේ දක්වා වෙලා තියෙන දේ. එම අරමුදලේ කළමනාකරණ කමිටුව අනුමත කළ ක්‍රියාකාරකම් යටතේ PCR පරීක්ෂණ සඳහා රුපියල් කෝටි 10ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ අතරින් සැබෑ පිරිවැලෙස දැක්වෙන්නේ රුපියල් 4,26,5,812ක මුදලක්. සෞඛ්‍ය අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එය ක්‍රියාවට නැන්වුවා. උපදේශන වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් 2,43,64,800ක මුදලක් වැය කර තිබෙනවා. එම වැඩසටහන සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 10ක්. නිරෝධායන පහසුකම් වෙනුවෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අමාත්‍යාංශය මේ දක්වා රුපියල් 3,80,31,065ක මුදලක් වැය කර ඇති බවයි ජනාධිපති කාර්යාලයේ පවසන්නේ. එම පහසුකම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 8,65,28,701ක්. මඩකලපුව ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාර පහසුකම් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා 11,21,40,000ක මුදලක් වෙන් කෙරුණා. රැපිඩ් ටෙස්ට් කිට් හෙවත් ක්ෂණික පරීක්ෂණ කට්ටල වැඩිදියුණු කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 35,22,000ක්. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වීමට අපේක්ෂිතයි. එකුත් මාර්තු 18 දින පැවති කැබිනට් රැස්වීමක තීරණයක් අනුව මාර්තු 23 කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටවනු ලැබුවා. එහි කළමනාකරණයේ පරිපාලන මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරනු ලබනවා. අමාත්‍යංශ ලේකම්වරුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විගණ්ණ විශේෂඥයන් හා බැංකු ප්‍රධානීන්ගෙන් කළමනාකරණ මණ්ඩලය සමන්විතයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා එහි සභාපතිවරයා ලෙස ක්‍රියා කරනවා. කොවිඩ් මර්ධනය සඳහා යම් ආයතනයකට මුදල් අවශ්‍ය වූ විට කමිටුවේ අනුමැතිය සහිතව එම මුදල අදාළ ආයතනය විසින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ට අනුව වියදම් කරන අතර එම මුදල ප්‍රතිපූර්ණය කරනු ලබන්නේ අරමුදල විසින්. කිසිදු අවස්ථාවක කමිටුව ඍජු මිලදී ගැනීමක් හෝ ඍජු මුදල් වැය කිරීමක් නොකරන බවයි ජනාධිපති කාර්යාලයේ පවසන්නේ. අරමුදලේ ගනුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශයේ විසින් සිදු කරනු ලබන අතර ඒවා රජයේ විගණකාධිපතිවරයාගේ පූර්ණ විගණනයට යටත් වනු ඇති. ඉටුකොම කොවිඩ්-19 සමාජ සංරක්ෂණ අරමුදලේ වියදම් වුණු ආකාරයේ ඊට ලැබුණු මුදල් මොන විදිහටද වෙන් කෙරුණේ, ඒ සඳහා කටයුතු සිදු කෙරෙන්නේ මොන විදිහටද කියන කාරණේ පිළිබඳ ඊයේ ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ ඇසුරින් සකස් කරන ලද ප්‍රවෘත්තියයි අපි ඔබට ඉදිරිපත් කළේ. අපි දැන් යන්නට සූදානම් වෙනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ තවත් වාර්තා වෙන තොරතුරු කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කරන්න. අක්කර 400ක ඖෂධ නිෂ්පාදන කලාපයක් හම්බන්තොට ආරම්භයේ කියලායි ප්‍රධාන පුවත අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. හම්බන්තොට ආරබොක්ක වතුයායේ ඖෂධ නිෂ්පාදනය සඳහා වෙනම වෙන්නු අක්කර 400ක ඖෂධ කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මගින් අවශ්‍ය යටිතල පහසුකම් සැපීමට නියමිත අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමති මණ්ඩලේ නැත්තම් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙලා තියෙනවා කියලායි අද දිනමින පුවත්පත තොරතුරු ඒ පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරුව මේ එළවලු අලෙවි කර ගැනීම කොරෝනා වසංග තත්ත්වයත් එක්ක එළවලු අලෙවි කර ගැනීම මොන විදිහට සිදු කරන්නේ මේ තත්ත්වය පිළිබඳව විවිධ ගැටලු ඇති වෙද්දී ඊයේ පෙරේදා වන විට නැවතත් වසා දමා තිබුවා
ආර්ථික මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කළා. කොමුණත් ඊයේ දිනේදී තොරතුරක් වාර්තා වුණා මේ කොළඹට ඇතුළු වුණු මැනින් වෙළඳපළ ආශ්‍රිතව පැමිණි එළවලු ව්‍යාපාරිකයන්ට යම් ආකාරයක ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ තමයි මේ මැනින් වෙළඳපළ ආශ්‍රිතව සෞඛ්‍ය තත්ත්වයේ ඇති වුණු ගැටලුවක්. විශේෂයෙන්ම මේ නාට්‍යාමිවරුන් පිරිසකට මේ රෝගයේ වැළඳීමත් එක්ක මේ බඩු බෑම සම්බන්ධයෙන් යම් ආකාරයේ ගැටලුවක් ඇති වුණා. මේ තත්ත්වයට පිළියමක් ලෙස එළවලු වෙළඳපොළ පෑලියගොඩට ගෙන යන්න මේ වෙනකොට තීරණයක් කරලා තියෙනවා. කොළඹ මැනින් වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවලු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කරන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදිමින් ඉතා කඩිනමින් මැනින් වෙළඳපොළට ගනුදෙනු ආරම්භ කරන්නයි අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි වැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරලා තියෙනවා. පවතින කොවිඩ් වසංගතය හමුවේ ආසාත්‍යයන් වාර්තා වීම නිසා ඊයේ සිට නැවතත් මැනින් වෙළඳපොළ වසා දමා තිබෙනවා. මේකට විකල්පයක් විදිහට තමයි පෑලියගොඩ ප්‍රදේශයෙන් මේ විදිහට ඉඩමක් වෙන් කරලා දෙන්න කියලා ඊයේ පැවති මේ කාර්ය සාධක රැස්වීමේදී තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම බස් ගාස්තු සම්බන්ධයෙන් ඊයේ දිනේදී තොරතුරක් වාර්තා වුණා. 1.01.2කින් බස් ගාස්තු වැඩි වෙයි කියන තොරතුර තමයි ඊයේ වෙන විට වාර්තා වුණේ. කොවිඩ් ක්‍රමවේදයන්ට අනුව ආසන ගණන්ට මගින් ප්‍රවාහනය කිරීම සඳහා බස් ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 1.02කින් වැඩි කිරීමට තීරණය කළා තියෙනවා. මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යන්න ආසනයක් මගින් ගෙන යන තත්ත්වයක් පත් වෙලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත නිසා. ඒ නිසා බස් ගාස්තු යම් ආකාරයකින් වැඩි කරන්න රජය අවසර දීලා තියෙනවා. ඒ අනුව රුපියල් 12 ගාස්තුව රුපියල් 14 දක්වා වැඩි වෙන බව ප්‍රවාහන ඇමති ගාමිණී ලොග්ගේ මහතා ප්‍රකාශ කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තමයි මේ පිළිබඳව සඳහන් කෙරුණේ. මීට අමතරව බස් කර්මාන්තයට මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මගින් බොහෝ වෙලාවට අපි දන්නවා දැන් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන තම තමන්ගේ ප්‍රවාහන මාධ්‍යයන් ඔස්සේ සේවකයන් අවශ්‍ය තමන ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතයක් බොහොම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ තත්ත්වයත් එක්ක බස් කර්මාන්තයට දැවැන්ත අර්බුදයක් ඇති වෙලා තියෙනවා. බස් සේවකයන්ට සහන රැසක් දෙන්න රජය මීට අමතරව තීරණය කරලා තියෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ අන්තර් පළාත් මගී බස් රථ දහවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් දහවකයන්ට සහන රැසක් තබා දෙන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම බලපත්‍ර ගාස්තු, අවසර ලබා ගැනීමේ ගාස්තු, මේ වගේ කටයුතු මාස 6කට මාස 3කට අත්හිටවලා ඒ සහන ලබා දෙන්න තමයි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා කියලා දිනමින පුවත්පතද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම දීපාවලි උත්සවයේ නිවෙස්වල සිට සමරන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා. ඒ පිළිබඳවත් අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. දීපාවලි උත්සවයේ යෙදෙනවා. ඉතින් ඒ සැමරුම් නිවෙස්වලටම වෙලා COVID-19 තත්ත්වයෙන් ආරක්ෂාව වීම නිවෙස්වල සිට ලබන 14 වෙනිදා පැවැත්වෙන දීපාවලි උත්සවයේ සමරන ලෙස ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ මෙරට හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් පොහොයත් අපිට සමරන් වුණා, අවුරුද්දත් ඒ විදිහට අපිට සමරන් වුණා, පොසොන් පොහොයත් සමරන් වුණා. ඉතින් දීපාවලි උත්සවයත් මේ ලෝකයේම පවතින තත්ත්වයක් එක්ක නිවෙස්වලටම වෙලා සමරන්න සිද්ධ වෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේම RMI ප්‍රාදේශීය කාර්යාල අද සිට වැඩ කියලා තොරතුරක් වාර්තා කරනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් සැපයූ සේවාවන් ප්‍රාදේශීය කාර්යාල මගින් අද සිට සිදු කරන්න කටයුතු කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තුල පදිංචි නිරෝධායන ඇඳින් නීතිය ක්‍රියාත්මක නොවන හා අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණක් සීමා කර ඇති බව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සීකේ අලහකුන් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසමේ කාලයේ 13 වෙනිදා අවසන් වීමට නියමිතයි කියලා තොරතුරුකුත් වාර්තා වෙනවා. මැතිවරණ කොමිසමේ වත්මන් මැතිවරණ කොමිසමේ කාලයේ අනිද්දා අවසන් වන බැවින් ලබන සඳුදාට පෙර හෝ නව මැතිවරණ කොමිසමක් පත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා සඳහන් කරනවා. ඉතින් එතුමාත් ඒ සමග විශ්‍රාමයයි කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. 13 වෙනිදා මේ මැතිවරණ කොමිසමේ කාලය අවසන් වෙනවා. අනිත් කොමිෂන් සභා පිළිබඳවත් තොරතුරු තිබෙනවාද පුවත්පත්වල? ඒවට කවුරුන් පත් කරයිද කියන කාරණය පිළිබඳව අපි ඒ පිළිබඳව විරාමයකින් පසු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලයේ ලබන 13 වෙනිදායින් අවසන් වෙනවා කියන තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කරමින් සිටියේ. අනුව නව කොමිෂන් සභාවකට පත් කිරීමේ කටයුතු සිදු කරන්න මේ වෙනකොට තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙද්දී ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් තියෙනවා. ඒ ස්වාධීන කොමිෂන් සභා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහාවත් වෙනස් වුණේ නැහැ. නමුත් මේ සඳහා නව සමාජිකයන් නව සභාපතිවරුන් පත් කිරීම
හෙටනිදාදිනයකදී සිදු කිරීමට නියමිතයි කියලා තොරතුරු වාර්තා කරනවා. ලංකාදීපයේ පිළිබඳව වාර්තා කරන තොරතුරක් වෙත අපි අවධානය යොමු කරමු. ස්වාධීන කොමිෂන් වලට අද හෙටම පත්වීම් කියලයි මේ තොරතුරේ වාර්තා වෙන්නේ. 20 වෙනි සංශෝධන යටතේ පත් කරනු ලබන නව ස්වාධීන කොමිෂන් සභා ගණනාවකට සභාපතිවරුන් සහ සමාජිකයන් අද හෙටම පත් කරනු ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ පරිපාලන කළම නිලධාරි සුමිත් අබේසිංහ මහතාද මානවහිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධුරයට ජනාධිපති නිතිඥ විජේසිංහ මහතාද පොලිස් කොමිෂමේ සභාපති ධුරයට හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු මහතාද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට නීතිඥ නිමල් පුංචිහේවා මහතාද පත් කෙරෙනු ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ග වලින් පැවසෙනවා කියලයි ස්වාධීන කොමිෂන් වලට අද හෙටම පත්වීම් කියන ශීර්ෂ පාඨයත් එක්ක ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකට මේ පාර්ලිමේන්තු සභාවේ තවත් පත් කිරීම් කිහිපයක්. නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් 6ක් පත් කරන්න පාර්ලිමේන්තු සභාවේ එකඟතාව කියලයි වාර්තා කරන්නේ. අභිහාජනාධිකරණ නව සභාපති විනිසුරු ගැන නිර්දේශයටත් එකඟයි කියලා අද තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නව විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභිහාචනාධිකරණයට නව සභාපති විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට කරන ලද නිර්දේශ සඳහා ඒකමතිකව එකඟතාව පළ කිරීමට එම සභාව ඊයේ තීරණය කරලා තිබෙනවා. ඒ අනුව AMD නමාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, මහින්ද සමේවර්ධන සහ ජනක්ද සිල්වා යන විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවිවලට පත් කිරීම සඳහා මෙසේ ඒකඟතාව පළ වෙලා තියෙනවා. අභිහාජනාධිකරණයේ නව සභාපති විනිසුරුවරයා වශයෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කර තිබූ නිර්දේශයටද පාර්ලිමේන්තු සභාවේ එකඟතාව පළ වී තිබෙනවා. වත්මන් අභිහාජනාධිකරණ සභාපති විනිසුරු AMD නවාස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියකට නිර්දේශ වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා තමයි අභිහාජනාධිකරණ සභාපතිවරයෙක් පත් කරන්න මේ විදිහට තීරණය කරලා තියෙන්නේ. මේ පිළිබඳවත් අද තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම අලි සබ්‍රිගේ කොවිඩ් පනතට කැබිනට් අනුමැතිය කියලා තොරතුරක් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මොකක්ද මේ පනත කියලා අපි බලමු. කොවිඩ්-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දැනට අධිකරණවල පවතින නඩු කටයුතු ඉටු කිරීමේදී සියලු පාර්ශ්වවලට නීතිමය ආරක්ෂාව සැලසෙන පරිදි කොවිඩ්-19 తాවකාලික විධිවිධාන නමින් පනතක් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කළ යෝජනාවට මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරද්දී අපි යනවා තවත් තොරතුරකට. ඒ තමයි රිෂාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයා පිළිබඳ. රිෂාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයා යළි ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් ලාභ භාවිත කිරීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවේ පසු වෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වෙනවා. ලබන 13 වෙනිදා තෙක් ඔහු නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න තීරණය කරලා තියෙනවා. මව්බිමයි ගැන මුල් පිටුවේම තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම දැන් මේ කොවිඩ්-19 වසංගත තත්ත්වයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළත් එක්ක වර්ධනය වීමත් එක්ක මාළු පරිභෝජනය පිළිබඳව ජනතාව දැන් දෙපාරක් හිතන්න පටන් ගන්න තියෙනවා. කොහොම වුණත් මාළු කන්න බය වෙන්න එපා. ප්‍රතිශක්තියට හොඳයි කියලයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ මහත්මයා සඳහන් කරන්නේ. මාළු කන්න ආහාරයට ගන්න බය වෙන්න එපාලු. ප්‍රතිශක්තියට මේ දවස්වල ප්‍රතිශක්තිය ගැන ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙනවා. ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් තියෙන ඖෂධ නැත්නම් කෑම බීම කන්න බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. මේ මාළු ප්‍රතිශක්තියට හොඳයි කියලයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ මහත්මයා සඳහන් කරන්නේ. මව්බිමයි ඒ ගැන අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි ඊළඟට යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ තොරතුරු කිහිපයක් අපි උපුටා ගත්තා. මොනවද මේ තොරතුරු කියන කාරණය පිළිබඳ මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා කියලා තොරතුරක් වාර්තා කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු සංශෝධනය කරන ලෙස ගෙවීම් වැඩි කරන්න කියලා විපක්ෂයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ගැන අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන අතර වාරයේදී නව ව්‍යවස්ථාවට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේක යෝජනාවක්. 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ කියලා. ඉදිරියේදී ගෙනීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු ඇතැයි වාර්තා වෙනවා. මේ 90 වයස අවුරුදු 55 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උපරිම වයස් සීමාව ලෙස යෝජනා වෙලා තියෙනවා කියලයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මේක යෝජනාවක් පමණයි කියලා තමයි දැනට ඉදිරිපත් වෙලා තියෙන අදහසක් පමණයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මණ්ඩලයේ සතු වීමෙක්ට්‍රික් ටොන් 30,000ක් පාලන මිලට වෙළඳ පොළට නිකුත් කරන්නත් කටයුතු කරලා තියෙනවා. පාලන මිල පිළිබඳව විවිධ කතා බහ ඇති වෙන අතර වාරයේදී
වියලුයි මණ්ඩලයේ සතු වී මෙට්‍රික් ටෝන් 30,000ක් තමයි මේ විදිහට වෙළඳපළට නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම සීනි මිල අඩු කරන්න පාලන මිලක්කේ කියලා තොරතුරුකුත් අද වාර්තා කරනවා. ඊයේ රාත්‍රියේ තමයි මේ පිළිබඳව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. සීනි මිල අඩු කරන්න පාලන මිලක්කේ සීනි ආනයන බද්ද අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමේ අරමුණින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ රාත්‍රියේ පනතේ නියෝග යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව බලමු මේ පාලන මිලට මේ ගැසට් පත්‍රයේ මිලට සීනි මිල දී ගන්නට හැකියාව ලැබෙයිද කියලා. ඉන් අනතුරු අපි තවත් තොරතුරුකට යන්න සූදානම් වෙනවා. මේක මේ අධ්‍යාපනයේ ලබන අධ්‍යාපනයේ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන දෙමාපියන් දරුවන් මේ හැම දිනාටම වැදගත් තොරතුරක් නිසා තමයි අපි පුටා ගත්තේ. කලා විෂයන්ගෙන් ඒ තුනම ගත්ත 47 දෙනෙකු සරසවියේ පැත්තටවත් අරගෙන නැහැ කියලයි මේ තොරතුරු වාර්තා කරන්නේ. පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවෙන් පෙනී සිටි සියලුම විෂයන්ට විශිෂ්ට සාමාර්ථය කියන්නේ ඒ සාමාර්ථ ලබාගත්තු සිසුන් 47 දෙනෙකුට සරසවි වරම් හිමි වෙලා නැහැ කියලා මේ තොරතුරු අද වාර්තා කරලා තියෙනවා. විශ්වවිද්‍යාල කිසිදු පාඨමාලාවකට ඇතුළත් වීමේ අවස්ථාවක් ඔවුන්ට ලැබිලා නැහැ. නව නිර්දේශයට පෙනී සිටි සිසු 45 දෙනෙක් හා පැරණි නිර්දේශයට පෙනී සිටි සිසුහු 2 දෙනෙක් මේ අතර වෙනවා කියලා වාර්තා වෙද්දී එබෙන්ම සියලුම විෂයන්ට විශිෂ්ට සාමාර්ථයන් ලැබූ ජීව විද්‍යා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුහු 6 දෙනෙකුට වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. නව නිර්දේශයේ සිසුන් 10 දෙනෙක් හා පැරණි නිර්දේශයේ සිසුහු 2 දෙනෙක් මේ අතර වෙනවා. ගණිතංශයෙන් විභාගයට පෙනී සිටි නව නිර්දේශ සිසුවෙකුට ඉංජිනේරු විද්‍යා උපාධි පාඨමාලාවට ඇතුළත් වීමට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ සාමාර්ථ තුනම අරගෙනත් ඉතින් කොච්චර තරඟකාරීද, කොච්චර මේ සම්බන්ධයෙන් වැඩි ඉල්ලුමක් තියෙනවද කියන කාරණය පිළිබඳව අපි මතක් කරන්න ඕනේ. අධ්‍යාපනයේ තියෙන තරංකාරීත්වයේ එන්නෙන්නම වැඩි වෙලා තියෙන තත්ත්වයක තමයි මේ විදිහට තොරතුරු වාර්තා වෙන්නේ. අපි ඊළඟට යන්නට සූදානම් වෙනවා කාටුන් කිහිපයක් බලන්නට. අපි කාටුන් වල අවධානය යොමු කළොත් අපි මුලින්ම යන්නේ ලංකාදීප පුවත්පතේ තාසාපුවලානගේ ස්වාරිස් කාටුන්ට. අපි බලමු අද මේ කාටුන්ෙන් මොකද්ද කියන්න උත්සාහ කරන්න කියලා. ඇමරිකාවේ ජනාධිපතිවරයා ජෝ බයිඩන් පත්වීමත් එක්ක ඔහුගේ වයස අවුරුදු 77ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. මේ කාරණයත් එක්ක තමයි මේ කතාබහ ඇති වෙන්නේ. සුවාරිස් බලාගෙන ඉන්නවා ඈතින්. එක පැත්තකින් ඉන්නවා කරූ ජයසූරි මහත්තයා වගේ තමයි පේන්නේ. අනිත් පැත්තකින් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ තමයි පේන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ පේන කෙනා කියනවා මේ ඔයාට බෑ, ඔයා වයසයි කියලා. එතකොට කරූ ජයසූරි මහත්තයා වගේ පේන කෙනා කියනවා මේ ඔයා දන්නවද ජෝ බයිඩන් මගේ වයස කියලා. මේක තමයි අද දාසහපුවලානගේ සුවාරිස් කාටුනෙන් කියන උත්සාහ කරලා තියෙන්නේ. ඊළඟට දැන් මේ කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක හුදකලා කරපු ප්‍රදේශ, හුදකලා කරපු පොලිස් වසම්, හුදකලා කරපු නිවෙස් ගැන කතා වෙනවා. මේ හුදකලා කරපු නිවසක් තියෙනවා. ඒ නිවසේ ඉන්නේ කවුද කියලා බලන්න. හෙන්ඩුවකුත් අතේ තියාගෙන, මාස්ක් එකකුත් දාගෙන මේ හුදකලා කරපු නිවසට වෙලා කවුද ඉන්නේ මේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ. ඉන් අනතුරු අපි යනවා මව්බිමේ MD වීරරත්නගේ කාටුනේකට. මේ දවස්වල ඉතින් කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙන කතා බහ. මෙන්න මෙහෙ කියනවා බිරිඳ, රජයේ සේවකීන්ට නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් නැහැ කියන්නේ කියලා. ඔව්, ගෙදර කැන්ටිමක් නැහැනේ. රජයේ සේවකීන්ට පහසුකම් නැතිලු ගෙදර ඉඳන් වැඩ කරන්න. ඉතින් ගෙදර කැන්ටිමක් නැහැ කියලා තමයි රජයේ සේවකයා කියන්නේ. ඒ තොරතුරුත් සමගින් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන කාරණේ නැවත නැවත මතක් කරමින් අදට පුවත්පත් තොරතුරු අපි සමුගන්නවා. හෙටත් හමු වෙමේ බලාපොරොත්තු වෙනවා. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. අයිබෝවන්.